රුසියාවෙන් නිර්මාණය කළ ලෝකයේ දිගම සබ්මරින වන බෙල්ගොරෙඩ් කේ 329 කොළඹදී නිරීක්ෂණ සංචාරයක් සඳහා යොදවා තිබෙනවා. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක බෙල්ගොරෙඩ් සබ්මරින සෞමාෂ් සමාගම විසින් රුසියානු හමුදා වෙත බාර දීමෙන් පසු මෙම පර්යේෂණ සංචාරය ආරම්භ වා තිබුණා. මීටර 178ක දිගකින් යුක්ත බෙල්ගොරෙඩ් සබ්මරින මීටර 15ක පළලකින් යුක්තයි. න්‍යෂ්ටික ප්‍රහාරය අනුසාරතක මට්ටමින් එල්ල කිරීමේ සිට සුනාමි තත්වයන් මතු කළ හැකි මට්ටමේ මිසයිල දියත් කිරීමට දෙවෙන්ත මට්ටමේ රුසියානු සබ්මරිනයට හැකියාව පවතින බව හෙළි කර තිබුණා. ටයිපූන් ක්ලාස් වර්ගයට අයත් බෙල්ගොරෙඩ් සබ්මරිනය බටහිර විශාලතම සබ්මරිනය වන US Ohio සබ්මරිනයට වඩා සැලකියතු මට්ටමේ දිගකින් යුක්ත වන බවද අනාවරණ කළා. ටොන් 24 දහසක බරක් සහිතව සාගර පත්ලට යාත්‍රා කිරීමට මෙම බෙල්ගොරෙඩ් සබ්මරිනයට හැකියාව පවතින බව හෙළි කර තිබෙනවා. සබ්මරිනය මේ දක්වා නිල මෙහෙයුම් වෙනුවෙන් යොදවා නොමැති අතර මේ සඳහා තවත් අතිරේක කාලයක් ගත වීමට නියමිත බවයි රුසියානු මාධ්‍ය වාර්තා අනාවරණ කළේ. සබ්මරිනය නිෂ්පාදනය කළ සෙවුමාෂ් සමාගම සඳහන් කළේ විද්‍යාත්මක ගැටලු විසඳීම සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා බෙල්ගොරෙඩ් සබ්මරිනය මූලික මට්ටමින් සැලසුම් කළ බවයි. රුසියාවේ සියලුම සබ්මරිනවල මව්යානය ලෙස බෙල්ගොරෙඩ් කේ 329 නම් කර පවතින බවද හෙළි කර තිබුණා. රුසියාවේ පොසයිඩන් න්‍යෂ්ටික මිසයිලය රැඳවිය හැකි පළමු ප්‍රහාරක සබ්මරිනය ලෙසද මෙය නම් කර තිබෙනවා. මේ හරහා වෙරළ බඩාසන්න කලාපයේ සාගර පත්ල තුල බෙහෙසුණු මට්ටමේ පිපිරවීම් සිදු කළ හැකි අතර මෙවගින් විකිරණශීලී මට්ටමේ සුනාමි මතු කළ හැකි බවයි රුසියානු වාර්තා තුළින් අනාවරණ කළේ. නවතම වර්සෝන් වාර්තාවක් තුළින් අනාවරණ කළේ මේ දක්වා බෙල්ගොරෙඩ් න්‍යෂ්ටික සබ්මරිනය තුල පොසයිඩන් වර්ගයේ අවි රැඳවීමක් සිදු කර නොමැති බවයි. මෙම බෙහෙසුණු මට්ටමේ අවිය සාර්ථක මට්ටමින් අත්හදා බලා තිබුණද සබ්මරිනයට ඇතුළු කිරීමට වසර ගණනාවක් ගතවන බව හෙළි කර තිබෙනවා. ගැඹුරු මුහුදු පත්ලය සම්පූර්ණයෙන් නවතා තැබීමට සහ මෙම සබ්මරිනයේ සිට කුඩා සබ්මරින දියත් කිරීමටද බෙල්ගොරෙඩ් කේ 329 තුලින් අවස්ථාව පවතින බවයි හෙළි කර ඇත්තේ. රුසියාවේ ආරක්ෂක විශේෂඥ ඇලෙක්සි ලියන්කෝ කියා සිටියේ ගෝලීය මට්ටමේ අන්තර්ජාල පද්ධතියෙන් 95% කෙටි කාලයක් තුළ සම්පූර්ණයෙන් වනසා දැමීමේ හැකියාව බෙල්ගොරෙඩ් සබ්මරිනය සතුව පවතින බවයි. මේ සම්බන්ධයෙන් නේටෝ හමුදා පවා කනස්සල්ල පළ කර පවතින බව ඇලෙක්සි ලියන්කෝ සඳහන් කළා. පොසේඩන් නවය මෙහි බෙහෙසුණු බව වර්ධනය කරන අතර න්‍යෂ්ටික ප්‍රහාර හැකියාව දෙවන මට්ටමක පවතින බවයි දන්වා තිබුණේ. වතුවිය හැකි ගෝලීය මට්ටමේ මහා පරිමාණ යුද්ධයක් තුළ පලිගැනීමේ ප්‍රහාර සඳහා මෙය භාවිත විය හැකි බවද රුසියානු විශේෂඥයා අවධාරණය කළා. කෙසේ වෙතත් රුසියානු හමුදා විසින් සබ්මරිනය භාවිතයට ගැනීම සඳහා තවත් වසර කිහිපයක් ගත කරනු ඇති බවද හෙළි කර තිබෙනවා. මේ අතර වොෂින්ටන් පෝස්ට් වාර්තාවක් තුළින් සඳහන් කළේ රුසියාවේ බෙහෙසුණු මට්ටමේ සබ්මරිනය පිළිබඳ බටහිර රාජ්‍යන්ගේ අවධානය යොමු කර පවතින බවයි. මෙහිදී පොසේඩන් වර්ගයේ ටෝපිඩෝ පිළිබඳ විශේෂ මට්ටමේ අවධානයක් යොමු කර පවතින බවද හෙළි කර තිබුණා. සබ්මරිනේ බෙහෙසුණු හැකියාවන් පිළිබඳ රුසියානු වාර්තා සම්පූර්ණ මට්ටමින් පිළිගැනීම අපහසු තත්වයක් ලෙසද නම් කර තිබුණා. මේ අතර නාවල් නිවුස් වාර්තාවක් තුළින් සඳහන් කළේ බෙල්ගොරෙඩ් සබ්මරිනේ පර්යේෂණ බෙහෙවුම් තුළ ප්‍රබල මට්ටමේ අනතුරක් වාර්තා වී තිබූ බවයි. සබ්මරිනේ බැටරි කාමරේ හටගත් ගින්නක් තුළ රුසියානු විද්‍යාඥයන් 14 දෙනෙකු මිය ගිය බවද හෙළි කර තිබුණා. මෙම සබ්මරිනය නිල මට්ටමේ බෙහෙවුම් ඇරඹීමෙන් පසු පැසිෆික් කලාපයේ රුසියානු බෙහෙවුම් වෙනුවෙන් භාවිත කරනු ඇති බවද නවතම වාර්තා තුළින් හෙළි කර තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.